Iya pun bisa. Tama, mga bengko, kena misyo sa itira lah. Anti mo te tapi sali dema. Dema pila ordo. Si mo dema kleben na. Api dah gendam. Maha bengkul. Maha bengkul. Apa yang modal? Api dah gendam. Maha bengkul. Maha bengkul. Apa yang modal? Api dah gendam. Maha bengkul. Maha bengkul. Maha bengkul. Apa dah diau? Kita mau dengar tentang kita, kita pengen lewat kian untuk
அனைவருக்கும் வணக்கம். நாங்கள் யாழ்ப்பாணத்திலிருந்து வந்திருக்கிறோம். இந்த அப்பாவி மக்களினது பணத்தினை தேச பைனான்ஸ் நிறுவனத்தினரும் மத்திய வங்கியில் இருக்கின்ற நான் பேங்கிங் பைனான்ஸ் யூனிட் அவர்களுமாக சேர்ந்து அவர்களின் முறையற்ற நிர்வாகத்தின் காரணமாக இந்த அப்பாவி மக்களின் பணம் உயரத்தால 12.5 பில்லியன் பணம் இன்று கொள்ளையடிக்கப்பட்டு அந்த மக்களிடமிருந்து சூறையாடப்பட்டிருக்கிறது. இதற்கான நீதியினை நமக்கு சமூக நீதியாக ஜனாதிபதி அவர்கள் உடனடியாக தலையிட்டு நமக்கு இந்த சமூக நீதியினை பெற்றுத்தர வேண்டும் என்று கேட்டுக்கொள்கிறோம். ஏனென்றால் இந்த தேவநாசம் நிறுவனத்தினது எந்த ஒரு மேனேஜ்மெண்ட் செக்டர்களையும் நாங்கள் அப்பாவி வைப்பாளர்கள் யாருமே டிபாசிட்டர்ஸ் எவருமே பங்கெடுக்கவில்லை. இவர்களின் தவறான வழி நடத்தினாலும் இவர்களின் தவறான மேனேஜ்மெண்ட் மெத்தடாலஜியினாலும் தான் இந்த தேவநாசம் நிறுவனம் சரிவினை சந்தித்திருக்கிறது. ஆகவே இதற்கு மத்திய வங்கியினரும் தேவநாசம் நிறுவனத்தினருமே முழு பொறுப்பு ஏற்க வேண்டும் என்றும் இதற்கான நீதியை அதாவது வைப்பாளர்களின் முழு பணத்தையும் பட்டியுடன் விடப்பெற்று தருமாறு மிகவும் கேட்டுக்கொள்வோம். ஜனாதிபதி அவர்களை மிகவும் அவசரமாக இதை தலையிடுமாறும் கேட்டுக்கொள்வோம். நன்றி. මම දේවිනස් තැම්පත් කරුවන් සුරකිමේ සංගමේ ලේකම් ID.K. ශාන්ත ශ්‍රී ලංකාවේ පළවෙනි මූල්‍ය ආයතනයේ දේවිනස් ආයතනයේ වසර 80ක් පෙරණි 2009 වර්ෂයේ දේවිනස් ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කර ගන්නවා සිය පාලනයට ගන්නවා මහ බැංකුවට පාලනයට තමයි 2009 ඉඳන් 2019 වර්ෂය දක්වා වසර 10ක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ තමයි දේවිනස් ආයතනය පාලනය කරන්නේ
දැපිනන් සායතන ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය කරන සමිත තම කඩාගෙන වැටෙන්නේ කඩාගෙන වැටිලා දැපිනන් සායතනයට තිබෙන බලපත්‍රය ව්‍යාපාර බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්හිටවනවා ඉන් අනතුරුව සියලු පාර්ශවයන්ගේ විරෝධතා මත ශ්‍රී ලංකා මහ බැංකුව දැපිනන් සායතනය ඈවර කිරීම සඳහා ඈවරකරුවෙක් පත් කළා තියෙනවා දැන් වසරක් හරියටම ඈවරකරු පත් කළා වසරක් ගත වෙලා තියෙනවා තැන්පත් කරුවන්ට රුපියලක් හම්බෙලා නැහැ 2020 ඉඳන් 2024 වර්ෂය දක්වා තැම්පත් කරුවන්ට රුපියලක මුදලක් නැහැ තැම්පත් කරුවෝ පොලි මුදල් තමන්ගේ තැම්පත් කරුවෝ මුදල් කිසිම මුදලක් නැහැ ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් මේ වෙනකොට තැම්පත් කරුවෝ මේ ආයතනයේ මුදල් තැම්පත් කරලා තියෙන්නේ බොහොම ඈත පිටිසර පළාත්වල දුප්පත් තැම්පත් කරුවෝ ජීවිත කාලයක් මුළුල්ලේ තමන් හම්බ කරගත්තු විදේශගත වෙලා අවුරුදු ගාණක් රැකී ආරක්ෂා කරලා හම්බ කරගත්තු මුදල් තමන්ගේ EDF එකෙන් EPF එකෙන් හම්බ කරගත්තු මුදල් තමයි මේ ආයතනයේ තැම්පත් කරලා තියෙන්නේ ඒ තැම්පත් කරලා තැම්පත් කරපු තැම්පත් කරුවන් ජේෂ්ඨ පුරවැසිය තමයි බහුතරයක් ඉන්නේ දැන් මේ මිනිස්සුන්ට කන්න විදිහක් නැහැ අඳින්න විදිහක් නැහැ බෙහෙත් ගන්න විදිහක් නැහැ මෙරි මෙරි යනවා අපේ තැන්පත් කරන් බහුතරයක් මේ වෙනකොට මෙරිලා ගිහිල්ලා තියෙන්නේ ජීවිතෙන් සමගෙන තියනවා මේ මුදල් නැතුවම ඒක නිසා ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරී ඇහැක් අධිපතිතුමා විශේෂයෙන්ම නන්දලාල් අධිපතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩල මේ සම්බන්ධව කිසිඳු පියවරක් ගන්න නැහැ තැන්පත් කරන් කිසිම සානුකම්පිත පැලීමක් කරන්නේ නැහැ මේ කරන අත්නොමතික ක්‍රියාව නිසා තැන්පත් කරුවන් දැඩි පීඩනයකට අසරණතාවයකට පත් වෙලා තියෙනවා අපි විශේෂයෙන්ම මේ වෙනකොට විවිධ රජය සම්බන්ධ විවිධ පාර්ශවයන් මේ සම්බන්ධව හම්බිලා තියෙනවා ඒ වගේම අපිට මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා පොරොන්දු වෙලා තියෙනවා එතුමාගේ රජයක් යටතේ ප්‍රථමයෙන් අපේ මුදල් ගෙවීමට සම්පූර්ණ මුදල් ගෙවීමට එකඟතාවය පළ කරලා තියෙනවා ඒක නිසා අපි එතුමා සමග මේ සම්බන්ධව විශේෂ සාකච්ඡා කරලා තියෙනවා ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමාගේ සමග සාකච්ඡාවක් ලබා ගැනීමට ඉතාමත්ම දැඩි උත්සාහයක් ගත්තා වසර කිහිප වරක්ම උත්සාහ ගත්තා කිහිප වරක්ම ඉල්ලීම් කළා නමුත් කිසිම සාකච්ඡාවක් අපිට දෙන්නේ නැහැ එතුමා අත්නොම එතුමා ඒකාධිපතිකු විශේෂ වශයෙන් මේ කටයුතු කරගෙන යනවා ඔබ ඔයගලට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එනකොට අපිට තැන්පත් කරුවන්ට සහනයක් සැලසෙනවා කියලා විතර තමයි බලයට ආවේ නමුත් එතුමාත් අපිට සහනයක් සැලසුවේ නැහැ ජනතාව එතුමාව ප්‍රතික්ෂේප කළා අපිට රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් කියන්න තියෙන්නේ ඔබතුමාලා හැසිරෙන්නේ මෙහෙමනම් ජනතාවට සලකන්නේ මෙහෙමනම් ඔබතුමාලටත් ජනතාව නිසි පිළිතුර ඉතාමත්ම නොබෝ දිනකින් ලබා දෙවි කියන එක අපි කියන්න ඕන ඒක නිසා වහාම අපේ ගැටලුව දෙස අදාළ අංශ යොමු කළා මේ ආවරණ කරන ක්‍රියාවලිය ඉතාමත්ම ඉක්මන් කළා හෝ එහෙම නැත්නම් අපි ඉල්ලන්නේ රජයෙන් යම්කිසි වන්දි මුදලක් රජයෙන් වන්දි මුදලක් නොලැබුණත් මේ ආයතනය මේ විදිහට කරගෙන යන්න විශේෂ වැඩපිළිවෙළ තියෙනවා රජයට බරක් නොවි ඒ වැඩපිළිවෙළ අපි සමග සාකච්ඡා කරලා විතරලා ඒක වැඩ කටයුතු කළා මේ තැන්පත් කරුවන්ට සහනයක් සැලසන්න මේ තැන්පත් කරුවන් ගෙනියන මේ දුක්ඛිත ජීවිතයෙන් මුදා ගැනීමට කටයුතු කරන්න ආණ්ඩුවක් වශයෙන් වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න දෙස බලන්න කරුණාකරලා අපේ ප්‍රශ්නේ විසඳන්න පියවර ගන්න ඒක තමයි අපේ එකම ඉල්ලීම මේ තැන්පත් කරුවන් විශාල පිරිසක් අදින මේ ස්ථානට පැමිණලා මේ ඉල්ලන්නේ එකම හඬින් මේ අපි 2020 ඉඳන් මේ වෙනකන් අවුරුදු 4ක් මහා පාරේ දුක් විඳිනවා තැනින් තැන මේ විදිහට උද්ඝෝෂණ කරනවා යන්න ඕන හැම තැනටම යනවා නමුත් අපිට අපේ ප්‍රශ්නෙට කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ ලැබිලා නැහැ ඒක නිසා කරුණාකරලා අපි අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ප්‍රශ්නෙට ඔබතුමාගේ කාරුණික මැදිහත් වීම ලබා දෙන්න ලබා දීලා මේ මහ බැංකුවේ මිනිස්සුන්ට පඩි වැඩි කරගන්න එතුමාලාට ඕන ඕන විදිහට පඩි වැඩි කරගන්න නීති සම්පාදනය කරන්න පුළුවන් නම් එතුමාලා පාලනය කරපු මේ ආයතනයේ මේ අසලන වෙලා ඉන්න මිනිස්සුන්ගේ දුක් ගැනවිලි අහලා මේ මිනිස්සුන්ට සහනයක් සැලසන ඔය නීති සම්පාදනය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි මහ බැංකුවට අනතුරු අඟවන මීට වඩා විශාල පිරිසක් මේ ස්ථානට ගෙනහල්ලා ඔබතුමාලාට දැනෙන්න පාඩමක් උගන්වනවා කියලා විතරයි. මහ බැංකුව අධිපතිතුමා මේක හොඳටම දන්නවා. එතුමා නියෝජ්‍ය අධිපති මේක තියෙන කාලේ. එතුමා හොඳටම දන්නවා. මහ බැංකුව අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම දන්නවා. කතාව එදා හිටන් මේ අවුරුදු 10ක අතීතයේ ඔක්කොම ඒගොල්ලෝ දන්නවා. නමුත් ඒගොල්ලෝ කිසි දෙයක් නොදන්නා වගේ ඉන්නවා. අලුතෙන් මේකට මේ බයර් කෙනෙක් ආවත් මේක මිලදී ගන්න කෙනෙක් කැමති වෙලා ආවත් එයාටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඔක්කොම වක් කියනුනේ මහ බැංකුව. මහ බැංකුව රටේ ඉහළම මුල තියෙන මිනිස්සු රටේ ඉහළම මේ රටේ මේ හිටපු ෆීල් මාෂල්ට වඩා පඩි තියෙනවලු මහ බැංකුවේ මේ පියන් කෙනෙකුට. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඉහළම තත්ත්වයේ මුල තියෙන කට්ටිය. උගත් කට්ටිය. ඉතින් මේකට විසඳුමක් දෙන්න ඒගොල්ලන්ට පුළුවන් මොකද ඒක මේගොල්ලෝ තමයි මේකට ප්‍රධාන වක් කිය යුතු පුද්ගලයෝ. දේශපාලඥයෝ නෙවෙයි. දේශපාලඥයෝ තමාරුයි දාන්නේ ඒගොල්ලෝ. सुप्रीम ऑस्से
දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.